යාමක්. එතකොට ඒක කොහොමද ඒක කොහොමද අපි මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි සහ රෙදි පින්තූර කොහොමද අපි ස්වයං රැකියාවක් ලෙස භාවිත කරන්නේ, කොහොමද මොනවද ඒකට කරන්න ඕනේ, මොන මොන දේවල් සඳහාද අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්, සහ මං අර මම හරි කැමතිනේ අර ඕනම දෙයක ඉතිහාස හොයන්න. ඉතින් මැහුම් ක්‍රමවල හැම එකකම මම ඉතිහාසයත් හොයලා ඒකත් එක්ක තමයි මැහුම් ක්‍රම ගැන කියලා දෙන්නේ. මොකද එතකොට ඒක ගැන හරි ආසාවක් ඇති වෙනවා, මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙනවද මේ සමහර මැහුම් ක්‍රම සඳහා කියලා. ඉතින් ඒක හින්දා අද අද ඉතින් බොහොම කෙටිවට හැමදේම කියලා දෙන්න. දැන් ඕගලන් දැකලා ඇති සමහර මම වීඩියෝ කීපයක් කරලා තියෙනවා මැහුම් ක්‍රම හඳුන්වා දීම සඳහා. කීපයක් ඒ කියන්නේ ශෂිකු එම්බ්‍රොයිඩරි, නීඩල් පොයින්ට්, ගෝල්ඩ් වර්ක් ඒ වගේ. ඒ කියන්නේ ඒ එතකොට ඒ ඒ එම්බ්‍රොයිඩරි ක්‍රමයට අදාළ ඉතිහාසය, ඒක කොහොමද පැවතුනේ, කොහොමද ඒක ආරම්භ වුණේ, ඒක මොකද මිනිස්සුත් එක්ක තමයි මේ එම්බ්‍රොයිඩරි ක්‍රම රට රටවල වලට සංක්‍රමණය වුණේ. ඉතින් මිනිස්සු වෙන රටකට යනකොට අර තමුන් දන්න ශිල්පෙත් අරන් ගිහලා එතනදී එතන තියෙන දේවල් එක්ක වෙනස් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් දැන් මං කිව්වා වගේ කලින් අර කලුණුත් එක ගැන කිව්වා රට රටවල් වලට අපිට එක එක රටවල් වලට ආවේණික එම්බ්‍රොයිඩරි ක්‍රම තියෙනවා. ඉතින් එම්බ්‍රොයිඩරි ක්‍රම ඇත්තටම පටන් අරන් තියෙන්නේ ශතවර්ෂ ගණනාවකට කලින්. මුල් යකඩ හොයාගන්නත් කලින් තමයි එම්බ්‍රොයිඩරි කරලා තියෙන්නේ. එතකොට ඒ කාලේ මිනිස්සු ගස්වල කටු, මාළු කටු තමයි පාවිච්චි කරලා තියෙන්නේ, සහ ගස්වල අර නූල වගේ ගස්වල කෙඳි භාවිතා කරලා තියෙනවා නූල් වෙනුවට. ඉතින් පස්සේ කාලෙක හිමින් හිමින් නූල් වැඩි දියුණු කරගත්තා. ඉඳි කටු යකඩ භාවිතයට ආවට පස්සේ එක එක වර්ගයේ විවිධ ඉඳි කටු හදාගත්තා. ඉතින් එහෙම හරිම මේක කාලයක් තිස්සේ හුඟාක් ඉතින් ශතවර්ෂ ගානක් තිස්සේ හිමින් 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 හුඟාක් දේවල් එකතු වෙමින් වැඩි දියුණු වෙලා තියෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ රට රටවල් වලට ආවේණික එම්බ්‍රොයිඩරි ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ, ඉන්දියාවේ එක එක ප්‍රාන්තයේ එක එක පළාතට ආවේණික මේ මැහුම් ක්‍රම හුඟාක් තියෙනවා. මම සමහර දේවල් අර මගේ වීඩියෝ වලත් කළා තියෙනවා, මගේ ටීවී වැඩසටහන් වලත් හුඟාක් කළා තියෙනවා මං ඉන්දියානු එම්බ්‍රොයිඩරි ක්‍රම. මොකද මමත් හරි කැමති ඉන්දියානු එම්බ්‍රොයිඩරි ක්‍රම වලට. අපි නම් වශයෙන් කිව්වොත් කාන්තාව, කසූති, ශීෂාවක් කියන ඔබලන් දැකලා ඇති පොඩි කණ්ණාඩි කෑලි අල්ලන එම්බ්‍රොයිඩරි කරනවා. ඉතින් මම සාම්පල් ටිකක් පෙන්නන්න මං ඉස්සෙල්ලා හිතුවා මං පොඩ්ඩක් කියලා, ඊට පස්සේ ටික ටික සමහර දේවල් කියලා දෙන්නම් කියලා. ඉතින් අර ඉන්දියාවේ එක එක ප්‍රාන්තවල එක එක පැතිවලට අදාළ මැහුම් ක්‍රම. දැන් ශීෂා වර්ක් කිව්වම කර්ණාටක ප්‍රාන්තේ, කාශ්මීරි වර්ක් කිව්වොත් කාශ්මීරයට අයිති. ඉතින් අර ඒ වගේ කාන්තා වර්ක් කිව්වොත් ගුජරාටි. ඉතින් ඒ වගේ එක එක පැතිවලට එක එක රටවල් වලට, විශේෂයෙන්ම ජපානේ, චීනේ හරීම ලස්සන එම්බ්‍රොයිඩරි ක්‍රම තියෙනවා. ජපානෙත් එහෙමයි හරීම ලස්සන එම්බ්‍රොයිඩරි ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම චීනේ විතරයින කලින් සිල්ක් නූල් තිබුණේ, මොකද ඒගොල්ලන්ගේ සිල්ක් නූල් හදන එක දැනගෙන හිටියේ නෑ, වෙන රටවලට දුන්නේ නෑ. ඒක රහසක්. ඒ කියන්නේ අවුරුදු ගණනාවක්ම සිල්ක් නූල් හැදීම, සිල්ක් රෙදි සෑදීම මුළු ලෝකෙටම රහසක්. චීනාය විතරයි ඒක දැනගෙන හිටියේ. බොහොම මෑත කාලෙක තමයි අනෙක් අය සිල්ක් රෙදි හදන්න ඉගෙන ගත්තේ. ඉතින් ඒකින්ද සිල්ක් රෙදි වලට ඒ කාලේ ලොකු වටිනාකමක් තිබුණා. සිල්ක් රෝඩ් කියලා ඔයගොල්ලන් අහලා ඇති, සිල්ක් රෝඩ් කියලා වෙනමම මැද පෙරදිග ඉඳලා චීනෙට පයින් යන පාරකුත් හැදිලා තිබුණා රට රටවල් හරහා. ඉතින් ඒ වගේ ලොකු ඉතිහාසයක් තියෙනවා හුඟාක් දේවල් වලට. ඉතින් අපේ රටේ අපිටත් තියෙනවා ඇත්තටම සිලනී ස්ටිච් කියලා මැහුමක්කුත් තියෙනවා, සහ අපිට ආවේණික අපේ සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය මැහුම් ක්‍රම කිහිපයක් තියෙනවා. අපේ ඒකටත් ඇතර මම වීඩියෝ එකක් කරලා තියෙනවා, පොඩ්ඩක් පුළුවන් නම් බලන්න. මොකද එතකොට අර ඒක ගැනම වෙනම කරලා තියෙනවානේ. ඉතින් දැන් ඔය කිව්වා වගේ ඉතින් එතකොට කොහොමද අපි මේ අපේ එම්බ්‍රොයිඩරි ක්‍රම කොහොමද අපි ස්වයං රැකියාවක් හැටියට පාවිච්චි කරන්නේ? එම්බ්‍රොයිඩරි සහ රෙදි පින්තූර දෙකම ගැන තමයි මම ස්වයං රැකියාවක් හැටියට කියනකොට කියන්නේ. ඉතින් අපි කරනකොට අපි අර කරන දේ හැම තිස්සෙම මගේ ශිෂ්‍යාවුණන් දන්නවා මේක මන්තරේ වාගේ කියනවා. කරන දේ හරියට කරන්න,
ලස්සනට කරන්න, නීට්වට කරන්න, වර්ණ ගලපන්න. අපි දෙන දේ, අපි කරන දේ හරියට කරොත් තමයි දැන් අපි රුපියල් 500ක් දීලා කෙනෙක් යමක් ගන්න, අපි මම උදාහරණයට 500 කිව්වේ, 500ක් දීලා යම් කිසි කෙනෙක් බඩුවක් ගන්නවා නම් එයාට මට මේක 500ක් වටිනවා කියලා හිතෙන්න ඕනේනේ. අයියෝ මේක ගහලා දාලා කරලා මේක හරියට කරලා නැහැ කියලා හිතෙනවා නම් කවුරුත් කැමති නැහැනේ මුද්දලක් දීලා ගන්න. මොකද මම ඒක හරියට දැකලා තියෙන නිසා මම මේ කියන්නේ. මොකද අර කොහොම හරි කරලා ලාභ ගන්න බලන්නේ නැතුව අපි හිමින් ඉස්සෙල්ලා පොඩි ලාභයක් අරගෙන අපි හරියට කරලා හිමින් කරලා හොඳට කරලා කරොත් අර සමහරට ගමන හිමින් වෙන්න පුළුවන්. නමුත් ඒකට පැවැත්මක් තියෙනවා. මොකද ඇත්තටම ස්වයං රැකියාව හැටියට එම්බ්‍රොයිඩරි නම් ඇත්තටම පොඩක් කාලය යනවා. නමුත් මිල වැඩියෙන් දෙන්න පුළුවන්. රෙදි පින්තාරු නම් ඇත්තටම පරිම පොඩි වියදමක් යන්නේ. ඉතාම සුළු මුදලකින් අපිට ලස්සන විශාල නිර්මාණ කරන්න පුළුවන්. මගේ දැන් ශිෂ්‍යාවෝ රාශියක් ඉන්නවා ඇත්තටම බිස්නස් හැටියට කරන. ඒ කියන්නේ සාරි කරනවා, ඇඳුම් වලට කරනවා, කොට්ටෝර පේන්ට් කරලා විකුණනවා. මොකද අර මං කිව්වා වගේ ඉතින් වෙළඳපළක් නැහැ කියලා අපිට කියන්න බෑ. වෙළඳපළක් තියෙනවා. හැබැයි අර හදන කෙනා සහ ගනුදෙනුකරුවා හමු වෙන්නේ නැති පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් අපිට අපි දැනගන්න ඕනේ වෙළඳපළ හොයා ගන්න. වෙළඳපළ නැහැ කියලා අනේ මට බෑ, මට තේරෙන්නේ නැහැ කියලා ඉඳලා බෑ. ඉතින් මොකද රෙදි පින්තාරු ගැන කියනකොට හුඟක් දෙනෙක් හිතනවා අනේ මට චිත්‍ර අඳින්න බෑ, ඒක නිසා මට බෑ කියලා. එහෙම එකක් නෑ. රෙදි පින්තාරු ඇත්තටම චිත්‍ර අඳින්න ඕන කෙනෙකුට පුළුවන්. දැන් පුංචි ළමයෙකුට අපි චෝක් ටිකක් වාටර් පැන්සල් ටිකක් දුන්නොත් අඳිනවා. ඕනම ළමයෙක් අඳිනවනේ. කවුරුත් මට බෑ කියන්නේ නෑනේ. ඒ වගේ තමයි අපිට. අර අපි බෑ කියලා හිතනවා මිසක් සමහර වෙලාවට ඒක ඩෙවලොප් වෙලා ඒක දියුණු වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් හැමෝන්ටම අඳින්න පුළුවන්. හැමෝන්ගෙම එක එක මට්ටමේ තියෙන. ඉතින් දක්ෂ ගුරුවරයෙක්ට එහෙම නැත්නම් තමුන්ටම තමුන් පොඩ්ඩක් මාන්සි වුණොත් අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අපිට ඒ තමුන්ගේ නිර්මාණයක් ඕන දෙයක්. ඒ කියන්නේ අඳින්න පුළුවන්. මම හැම තිස්සෙම කියන කාටවත් අඳින්න බෑ කියන වචනවත් කියන්න එපා. හැමෝන්ටම අඳින්න පුළුවන්. අපි අකුරු ලියන්න ඉගෙන ගන්නවානේ. ඉතින් අකුරු ලියන්න ඇත්තටම බැලුවොත් අකුරු ලියන්න හරි අමාරු වැඩක් නේ. නමුත් අපි හැමෝම අකුරු ලියන්න ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේකත්. රෙදි පින්තාරු එම්බ්‍රොයිඩරි ඕන දෙයක්. අර උත්සාහය, උනන්දුව, කැපවීම ඕනේ. ඕක මං ඕකත් හැමදාම කියනවා. උත්සාහය, උනන්දුව, කැපවීම තියෙනවා නම් අපිට කරන්න කිසිම බැරි කමක් නැහැ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් දැන් මං දන්නවා මේකට ජොයින් වෙලා ඉන්න කාන්තාව නම් මේකට ආසෙහින්ද අපේ උනන්දුව තියෙන නිසානේ ආවිත සමහර අය ඉන්නවා. ඉතින් තමුන්ට උනන්දුවක් නැහැ, මට කාලෙනේ, අනේ මට වෙලා නැහැ කියනවා. නමුත් මන්නම් ඒ කතන්දරේ පිළිගන්නේ නැහැ. වෙලාව හදා ගන්න පුළුවන්. මොකද දැන් මගේ පන්තිවලට එන අයගෙන් මන් දන්නවා. ඉතින් උඟහක් අමාරු රස්සා කරන අය ඉන්නවා. හරිම අමාරු රස්සා. නමුත් ඒක කරනවා, හෝම්වර්ක් උත් කරනවා. ඉතින් ඒක තමයි කෙරෙන්න ඕනේ. ඉතින් මම දැන් හිමින් ටික ටික සමහර සාම්පල් පෙන්නන්නම්. පෙන්නන ගමන් ඒවා ගැන කතා කරමු. ඒක පේනවා කියලා මං හිතනවා. දැන් මේක මං කියවන ඉන්දියානු එම්බ්‍රොයිඩරි ක්‍රම. දැන් මේක මේ ඉන්දියානු එම්බ්‍රොයිඩරි ක්‍රමයක්. හරි, මේක කදයි කමල් කියලා කියන්නේ. කදයි කමල් කියන්නේ මේ ඉන්දියාවේ එක ප්‍රාන්තේ, කර්ණාටක ප්‍රාන්තේ කරන එම්බ්‍රොයිඩරි ක්‍රමයක්. හරි, මේක අපේ ශ්‍රී ලංකන් එම්බ්‍රොයිඩරි පේනවා කියලා මං හිතනවා. හරි, දැන් අපේ ඉතින් ලංකාවේ මෙහෙමනේ. දැන් අර අලියෝ ඒ වගේ දේවල් දැන් ඕගලන් දැකලා ඇති අපේ ලංකාවේ පළාත් පොඩි. අපේ පළාත් පොඩි වල මෙන්න මේ වගේ නිර්මාණ තමයි තියෙන්නේ. මේකත් මේක මේ ලංකාවට ආවේනික එකක්. මේකත් ඒ වගේ ලංකාවේ නිර්මාණය. දැන් මේක ඇප්ලික් එකක්. ඒ කියන්නේ රෙද්දක් මත තවත් රෙද්දක් තියලා ඇප්ලික් කරලා තමයි තියෙන්නේ. ඔයගලන්ට පැහැදිලිව පේනව නේද? හරි, මේකත් ඒ වගේ. මේකත් ලංකාවේ අපේ මේ ලංකාවට ආවේනික මම කරා. මේ ඔක්කොම කුෂන් මම කරලා තියෙන්නේ. මේවා කුෂන් කරලා තියෙන්නේ
අර මොකද මම ඇත්තටම ක්ලාස් එකේ ළමයින්ට පෙන්නන්න පහසු නිසා නමුත් මේ එකක්වත් කුෂන් වෙන්න ඕනේ නැහැ. මේවා අපිට ලොකු බිත්ති සැරසිලි. දැන් ඔය අලියෝ අපිට පුළුවන් කැන්ඩියන් සාරියකට කරන්න, ඇඳුමකට කරන්න, මේස රෙද්දකට කරන්න, ඇඳ රෙද්දකට කරන්න, ඕනම දෙයක. දැන් මේ කරන කිසිම දෙයක් අර හුඟක් දෙනගේ අර ඒක තමයි තියෙන්නේ. මේ අර දැන් ඒ දෙයක් ඉගෙන ගත්තම මේකට පොටු වෙනවා. එහෙම ඕනේ නැහැ. මේ එකයි අපිට දැන් ඕනම දෙයකට අපිට කැමති දෙයක් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් ඔය ලංකාවට ආවෙන්නේ කේවට නම් ඇත්තටම හොඳටම ඉල්ලුම තියෙනවා. හැබැයි ඒවට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. මම තවත් කීපයක් පෙන්නන්න. මේ පොලිතින් දාලා තියෙන හින්දා වර්ණ පෙනෙයිද පේනවා කියලා මම හිතනවා. පේනවා නේ? හරි. දැන් මේකත් අර වගේ. මේක ඇත්තටම මේ ඉතුරු රෙදි කෑලි පාවිච්චි කරලා කරලා තියෙනවා. ඉතින් මේක අර ඉතුරු වෙන පොඩි පොඩි රෙදි කෑලි තියෙනවානේ. ඉතින් බලන්න කොච්චර ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලා මේ ඉතුරු වෙන පුංචි රෙදි කෑලි ටික පාවිච්චි කළා. ඉතින් එතකොට ඒ වගේ දෙයකට අපිට එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ නේ. මේ අපිට යන රෙදිනේ මේවා ඔක්කොම. එතකොට අපිට අර කොස්ට් එක අපිට යන වියදම හුඟක් අඩුයිනේ. දැන් බං ඉස්සෙල්ලා කිව්වා මතකයි නේද ශීෂා වර්ක් කියලා. ඒ කියන්නේ කණ්ණාඩි කෑලි අල්ලලා කරන නිර්මාණයක් තියෙනවා ඉන්දියාවට ආවේනික කියලා. දැන් මේකටත් ඉතිහාස කතාවක් තියෙනවා. මේක තින් කියනවා මේ ෂාජහාන් රජුරෝ ඉන්නේ, ෂාජහාන් රජුරුවන්ගේ බිස්සව මුම්තාස් මහල් දේවිය තමයි අර රජුරෝත් එක්ක යුද්ධෙට ගිහිපු වෙලාවේ යාට කරන්න දෙයක් නැති කමට මේ කණ්ණාඩි කෑලි හොයාගෙන මේක කරා කියලා මේ ඉතින් පුරාවෘත්ත කතාන්දරයක් තියෙනවා. මේකත් අපිට සාරි වලට ඇඳුම් වලට දැන් මේක කුෂන් කවරය මංගලේ මම කුෂන් කවර කරන්නේ මට අර සාම්පල් හැටියට තියාගන්න පහසු වෙනද නමුත් ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් බිත්ති සැරසිලි ඕනම දෙයක්. මම රාමු නොකරපු එකක් තියෙනවා මට ඕගලගේ මෙසේජ් නම් මම පස්සේ බලන්නම්. දැන් මේක රිබන් එම්බ්‍රොයිඩරි එකක්. මේ දැන් මේකේ එක එක මල් මේකේ මේ බලන්න විවිධ මල් තියෙනවා. මම නිකන් ඕගලන්ට අදහසක් ගන්න තමයි මේක පෙන්වන්නේ. මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න. දැන් මල් වර්ග කරනකොට ඒක හරිම වැදගත්. මේක අපි මල් කරනකොට අපි ඇත්ත මල විදිහට, ඒ කියන්නේ ඇත්ත මල පුළුවන් තරම් ඇත්තමල විදියට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඇත්තමලේ වර්ණය, ඒ මලට ආවේනික කොලය කොහමද, ඒ මලට ආවේනික නටුව කොහමද, මල් පඳුරක් දෙන්නේ, තනි තනි මල් දෙන්නේ, අර ඒ විදිහට කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි ඒකේ ස්වභාවික ගතියක් එන්නේ, ලස්සනක් එන්නේ. දැන් මේක බැලුවොත් ඔයගලන්ට පේනවා මේක එක එක කොල සඳහා බලන්න මම කොල වර්ග කී කොල වර්ණ කීයක් පාවිච්චි කරලා තියෙනවද කියලා. අර එකම කොල පාටක් අරගෙන කොහොම හරි බහන්න බෑ. ඒකත් මම හැමදාමත් මගේ හැමදාම මගේ ශිෂ්‍යාවන්ට සහ වැඩසටහන් ඔක්කොගේදීම කියනවා. ඒ කියන්නේ හුඟක් දෙනේ පුරුදු වෙලා ඉන්න එක කොළ පාටක් අරගෙන ඒකෙන් ඔක්කොම ටික මහන්. නූල් පාවිච්චි කරත්, රිබන් පාවිච්චි කරත්, රෙදි පින්තාරු ක්‍රමයේදීත් අපි විවිධ කොළ වර්ණ. දැන් අපි මලක් කරනවා කියමු. දැන් මම අද කරලා කරන්නේ බොහොම සරල ලැවෙන්ඩර් මල. ඉතින් ලැවෙන්ඩර් මල කියනක දම් පාටයි. ඉතින් ඒක ඒ දම් පාටම විතරයි. ලැවෙන්ඩර් නෑ වෙන පාට. එතකොට අපිට වෙනත් වර්ණ දාන්න බෑ. ඒ ලැවෙන්ඩර් මලට තියෙනවා එක්තරා ඒ කොළවලට කොළ පාටක්. ඒ කොළ පාට ඇර වෙන කොළ පාට දාන්න බෑ. ඉතින් ඒ පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මම නිකන් තව නිර්මාණ කිහිපයක් පෙන්නන්න. දැන් මේකත් මේ නූලෙන් කරලා තියෙන නිර්මාණයක්. මේ ඔක්කොම එම්බ්‍රොයිඩරි ක්‍රම, විවිධ එම්බ්‍රොයිඩරි ක්‍රම. මොකද හුඟක් දෙනෙක් හිතන එම්බ්‍රොයිඩරි කියන්නේ මේ කොටුරේකට මලක් මහනවා විතරයි කියලා. ඒකයි මට ඕනෝනේ. එහෙම නෙමෙයි. අපිට එම්බ්‍රොයිඩරි කියන එක මොනතරම් විශාල පරාසයක මොනතරම් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. දැන් මේක බාජෙලෝ. බාජෙලෝ කියන්නේ යුරෝපීය එම්බ්‍රොයිඩරි ක්‍රමයක්. දැන් මං කිව්වනේ එක එක රටවල් වලට ආවේනික මහුම් තියනවා කියලා. ඉතින් මේක යුරෝපයේ බොහොම මේ ප්‍රචලිත ක්‍රමයක් මේ බාජෙලෝ කියන එක. මේක ඇත්තටම මගේ මේ බොහොම මෑතක මගේ ඔන්ලයින් ක්ලාස් එකක
ළමයේ කරපු නිර්මාණය. මේක ක්‍රුවල් එම්බ්‍රොයිඩර්. මේකට අපි ක්‍රුවල් එම්බ්‍රොයිඩර් කියලා හඳුන්වන්නේ. ක්‍රුවල් එම්බ්‍රොයිඩර් කියන්නේ දැන් නෝ මේක බලන්නේ මං අර අර කලින් කියපු එක මේකට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි ඇත්තමල් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ඒක හින්දා අපි විවිධ වර්ණ දානවා. දැන් මේ විදිය ඇත්තට ස්වභාවික මල් නෑනේ. ඉතින් ඒක හින්දා අපිට වෙනස් වර්ණ දාන්න පුළුවන් විවිධ මැහුම් ක්‍රම. මේක කරන්නේ එහෙමයි. මේ ක්‍රුවල් එම්බ්‍රොයිඩර් කියන එක හරිම වර්ණවත්. ඒ වගේම අපි විවිධ එම්බ්‍රොයිඩරි ක්‍රම අමුතු අමුතු මැහුම් ගොඩාක් දාලා තමයි මේක මහන්. එම්බ්‍රොයිඩරි පෙන්නන්න ගියොත් නම් අද දවසම පෙන්නන්න පුළුවන් මොනේ. ඒකින්ද අපි තව චුට්ටක් පෙන්නලා මේකත් පෙන්නමු. මේකත් හරිම ලස්සනක. මේක මොකද මේ රාමු කරලා නැති හින්දා හොඳට පේනවා. දැන් වීදුරුව තියෙනකොට ඉච්චර හොඳට පේන්නේ අර ග්ලෑ එකක් එනවා. දැන් මේක ටොට්සුකා කියන ක්‍රමය. ටොට්සුකා එම්බ්‍රොයිඩරි. දැන් මට අර ඕගලන්ට පෙන්වන්න ඕන විවිධ එම්බ්‍රොයිඩරි ක්‍රම මොනවාද, ඒවා වලින් මොන මොන දේවල් කරන්න පුළුවන්ද කියන එක. හරි. ඊළඟට තව තවත් ගොඩක් තියෙනවා. ඇත්තට මම මෙතන ගොඩක් ලෑස්ති කරගත්තා. මේකත් වෙන්නන. දැන් මේකේ තියෙනවා විවිධ මල්. අර මම අර කලින් කිව්ව කාරණාව අදාළයි මේකට. බලන්න එක එක මේක forget me not. ඒතර forget me not කියන මල නිල් පාට විතරයි තියෙන්නේ. නිල් පාට කිව්වම ඒකත් අපිට ඕනේ නිල් පාටක් දාන්න බෑ. මේ නිල් වර්ණය පමණයි. ඉතින් ලැවෙන්ඩර් කියන එක දාම් පාට. රෝස මලට නම් අපි තින් රෝස නම් තියෙනවනේ රතු රෝස, රෝස පාට රෝස. ඉතින් ඒ වගේ අපිට අර බලන්න කොළ පාට දැන් විවිධ කොළ තමයි දාලා තියෙන්නේ. ඒ කොළේට අදාළ කොළ වර්ණ තමයි දාලා තියෙන්නේ. දැන් මම මේවා පෙන්නීමේ එක එක අරමුණක් ඒක. මට ඕනේ උගලන්ට කියන්න අපි අහුවෙච්ච දැන් අනේ මට මේක තමයි ගෙදර තිබුණේ කියලා ඒ කොළ පාට දාන්න බෑ. මොකද ඒ මලට ඒකට අදාළ කොළ වර්ණයක් තියෙනවා. ඉතින් ඒක තමයි දාන්න ඕනේ. තවත් දෙකක් තුනක් අපි පෙන්නලා ඉමු. මේක මොනරෙත් කළා තියෙනවා. දැන් මේකේ මේ වගේ නිර්මාණයකදී අපි එම්බ්‍රොයිඩරි ක්‍රම ගොඩාක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ හරිම සරල මැහුම් ක්‍රමේ. දැන් මේක ඇත්තටම සරල මැහුම් ක්‍රම. නැටි මැස්ම, දඟවැල් මැස්ම, හෙරින් බෝන් ඒ වගේ බොහොම සරල මැහුම් ක්‍රම කිහිපයක් තමයි. නමුත් වර්ණ භාවිතය, එතකොට මහපු විදිය තමයි මේකෙදි වෙනස් වෙන්නේ. මේකත් අර මං කලින් කිව්ව ක්‍රුවල් එම්බ්‍රොයිඩරි කියන එකේම එකටම අයිති එකක්. තවත් තියෙනවා. මම පොඩ්ඩක් නීඩල් පොයින්ට් නිර්මාණ ටිකක් පෙන්නලා ඊට පස්සේ අපි කාඩ් ටිකකුත් පෙන්නලා. මොකද කාඩ්සුත් හරිම ස්වයන් රැකියාවක් හැටියට කාඩ් නිර්මාණයත් හරිම වැදගත් එක. මේක නීඩල් පොයින්ට්. මේක ඇවිල්ලා ටිෂු බොක්ස් කවර් එකක්. මේ ටිෂු බොක්ස් එකේ මෙතන අර ගලවලා පෙන්නන්නේ මෙහෙම මෙහෙම ටිෂු මේක මෙහෙම ටිෂු බොක්ස් එක තියෙනවා. මේක ටිෂු බොක්ස් එක වහන කවරේ. ඔය වගේ. හරි. දැන් මේක ඊළඟට මේ තව ටිෂු බොක්ස් එක. දැන් මේක අර ප්ලාස්ටික් කැන්වස් මත වූල් භාවිතා කරලා තමයි කරලා තියෙන්නේ. දැන් මේක මේකත් ටිෂු බොක්ස් එක. මේක ප්ලාස්ටික් කැන්වස් මත හීනි රිබන් එක පාවිච්චි කරලා තියෙන්නේ. අර දැන් හුඟක් වෙලාවට අර එකම දෙයකට කොටු වෙන්නේ නැතුව අර විවිධ ක්‍රම අත්හදා බලන්න පුළුවන් එම්බ්‍රොයිඩරි වල. ඉතින් එතකොට මේ අලුත් අලුත් නිර්මාණ හැදෙන්නේ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඒ ප්ලාස්ටික් කැන්වස් එකේ දේවල් මම තව කීපයක් පෙන්නන්නම්. මොකද මේ දවස්වල මේ නීඩල් පොයින්ට් ක්ලාස් එක හරිම ජනප්‍රියයි. ළමයි හරිම ආසාවෙන් ගොඩක් දේවල් මහනවා. දැන් මේක කෝස්ට් එකක්. අර නිකන් අපිට වීදුරු හැම තියන්න පුළුවන් විදිහක. දැන් මේක ස්ට්‍රෝබෙරි කියන්නේ මේව මහ මේව ඇත්තටම අර ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ හරි අමාරු දේවල් නෙමෙයි. හරිම පහසුයි. වෙලාව සමහර විට වෙලාව පොඩ්ඩක් යනවා. නමුත් අර දැන් මෙහෙමනේ මේක වෙලාව ගියාට මේක හරිම සතුටෙන්නේ කරන්නේ. ඒ කියන්නේ ඉවර දැන් අවසන් නිර්මාණය දැක්කහම හරිම සතුටුයිනේ ඇත්තටම. දැන් මේ වගේ දේවල් කරනවා නම් ඇත්තටම ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. එයි මේක භාවනාවක් වගේ. මේක ගණන් කරමින් මහන්න ඕනේ. ඒක ගැන සම්පූර්ණ අවධානය දාලා මහන්න ඕනේ. එතකොට ආයේ අර අනෙක් මේ ඇත්තටම සමහර අවස්ථාවල ડોක්ටර්ස්ලා කියලා එවලක් තියෙනවා. හොබි එකක් කරන්න මේ විනෝදාංශයක් හැටියට මේ වගේ අත සහ මොළේ එකට වැඩ කරන. ඇත්තටම ළමා කාලේ ඉඳන් මේ වගේ දේවල් කරනවා නම්
හරිම හොඳයි. يعني අනික් දේවලුත් දියුණු වෙනවා. ළමයෙක් අත සහ මොළය දෙක එකට යන යම්කිසි ක්‍රියාකාරකමක් කරනවා නම් එයාගේ මොළය දෙපැත්තම වම් මොළය සහ දකුණු මොළය දෙකම හොඳටම දියුණු වෙනවා. එතකොට එයා ඕල් රවුන්ඩර් හැම දෙයකම දක්ෂ ළමයෙක් වෙනවා. නීඩල් පොයින්ට් තවත් දේවල් තියෙනවා. නමුත් අපි මම තව වර්ග කිහිපයක් තව පෙන්වන්නම්. මේක චිකන් ස්ක්‍රච් කියලා හඳුන්වන එක. මේක කරන්න පුළුවන් කොටු රෙද්දක පමණයි. ඔය වගේ ඉතින් හුඟක් තියෙනවා. ක්ලාස් ආව ළමයි සහ එක්සිබිෂන් බලන්න ආපු අය ඉන්නවා නම් දැකලා ඇති මොන තරම් නිර්මාණ රාශියක් මොන මොන විදිහේ නිර්මාණ තියෙනවද කියලා. මේකත් පෙන්නලා ඉන්නකෝ. මේක ඇතරම අපේ මගේ අම්මගේ ගෙදර මේ මිදුල තිබිච්ච කුකුල් කරමල් ගහ බලාගෙන මම මැහුවේ. ඒක අර නියම අර 3D විදිහටම ඇවිල්ලා තියෙනවා. මේක බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කියන ක්‍රමයෙන් කරලා තියෙන නිර්මාණයක්. මම රෙදි පින්තාර නිර්මාණ කිහිපයකුත් පෙන්නන්නම්. මෙන්න මේකත් බ්‍රසීලියන්, මේකත් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි වලින් කරලා තියෙන මලක්. දැන් ඕගලන්ට පේනවා බැලුවාමනේ අර එක එක මං අරකට දාලා තියෙන එක කොළපාටක්, මේවට තව කොළපාටත් එකම නිර්මාණෙත් කොළ වර්ණ කිහිපයක් දාලා තියෙනවා. දැන් මේ මලේ රෝස වර්ණ තුනක් තියෙනවා. ඉතින් අර ඇත්තට අපි දකින්න දෙයක් එහෙමයි තියෙන්නේ. මේකත් පොඩ්ඩක් පෙන්නන්න. මේක ටොට්සුකා කියන එක. මේවා ඔක්කොම ගණන් කළා කරන නිර්මාණ. ඒ කියන්නේ ඵල එකක් ගණන් කළා කරගත්තාම ඉතුරු ටික කරගන්න පුළුවන් වෙනවා. මේකත් බ්‍රසීලියන් එකක්. දැන් මේවා ඔක්කොම මං කිව්වේ මම අර ක්ලාස් එකේ ළමයින්ට සාම්පල් වලට. ඒ කියන්නේ එතකොට ඒගොල්ලන් මල් මල් ගොඩාක් ඉගෙන ගන්නවානේ. ඉතින් එහෙම තමයි මේවා කරලා තියෙන්නේ. හරි, දැන් මම හිතනවා දැන් නම් නිර්මාණ පෙන්නවා ඇති කියලා. තවත් තියෙනවා අවෙදි පින්තර නිර්මාණ ටිකක් පෙන්නලා අපි ඉතුරු වැඩේට යමු. දැන් මේක මෙටාලික් කලර්ස් වලින් කරලා තියෙන කුෂන් කවර. මේක ඔයගලන්ට මේක මේ විදියටම කරගන්න පුළුවන්. මේකම කරන විදිය මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බැලුවොත් මේක මේක ඉගෙන ගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි, ඇත්තටම පන්තියකට ගියා වගේ ඉගෙන ගන්න පුළුවන් මේ වීඩියෝ ටික බැලුවොත්. මේක ටේබල් රණ එකක්. මේක දිගයි. මං කොටසක් පෙන්නන්නම්. මං හිතනවා පේනවා කියලා. දැන් මේක දිගයි, මේක ටේබල් රණ එකක් නිසා. ඔය වගේ. ඉතින් ඔය වගේ අපිට ඒකයි මම කිව්වේ අර අපි එක දෙයකට කොටු වෙන්න අවශ්‍ය නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට රෙදි පින්තාරු වලින්. මේ තියෙන තවත් එක, මේකත් දිප්ති සැරසිල්ල. මේක අර මේක සිංහල ඕස්තරයක්. මේක තවත් නිර්මාණයක්. ඉතින් රෙදි පින්තාරු ගැන මම පොඩ්ඩක් කියන්න. දැන් රෙදි පින්තාරු කියන්නේ අපි කොහොම හරි බෝතලේ පාට ටික අරගෙන ගාවා කළු පාට අවුට්ලයින් එකක් ඇඳා කියන්නේ රෙදි පින්තාරු නෙමෙයි. ඉතින් ඒ එහෙම වෙන්න බෑ. අර මම කලින් කිව්වා කාරණා, ඒ කියන්නේ මලක් නම් ඒ මලේ වර්ණ, ඒ කොලේ වර්ණ, ඒ නටුවේ වර්ණ, මල තියෙන්නේ කොහොමද, පඳුරක්ද, අර ඒව ඔක්කොම අදාළයි. දැන් ඔයගොල්ලන් පේනවා මේ මම ඇඳගෙන ඉන්න එකෙත් මේ රෙදි පින්තාරු වලින් කරපු රෝස ෆොටෝ. මේකත් ඕනනම් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේකත් මම මේ කරන ගමන් මේ කරන එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් බලලා මේ විදිහටම කරගන්න පුළුවන්. ඇත්තටම මම ඉතින් හැමදේම පොඩි ඩීටේල් ඉඳන් කියනවා. ඉතින් ඒ හින්දා කරගන්න බැරි වෙන්නේ නැහැ, කරගන්න පුළුවන්. මේ පන්තියට එන්න අවශ්‍ය නැහැ, පන්තියට එන්න කැමති කටියට එන්න පුළුවන්. දැන් ඊළඟට මම හිතුවා එම්බ්‍රොයිඩරි සඳහා අවශ්‍ය දේවල් මොනවාද කියලා පොඩ්ඩක් පොඩි හඳුන්වල දීමක් කරන්න. එතකොට එම්බ්‍රොයිඩරි සඳහා අපිට මේ වගේ රාමුවක් අවශ්‍යයි. ඉතින් යම් කිසි රෙද්දක්, හරි. දැන් මේක රාමුව. දැන් මේ ලී රාමු තියෙනවා, ප්ලාස්ටික් රාමු තියෙනවා. ඉතින් ඕගලන්ට කැමති රාමුවක් ගන්න පුළුවන්. හැබැයි රාමුවක් භාවිතා කිරීම අත්
අත්‍යවශ්‍යයි. ඉතින් අපි සමහ අපි හිතමු සමහල්ලාට අපි කඩෙන් ගත්ත ඇඳුමකට මහනවා කියලා. එතකොට චූටි රාමුවක් දාගන්න. ඉතාලම කලාතුරකින් අවස්ථා තියෙනවා. දැන් අපි තු මේ වගේ එජ් එකට එම්බ්‍රොයිඩරි කරනකොට අමාරු වෙයි. එතකොට කමක් නැහැ. ඒ ඇර අනෙක් හැම අවස්ථාවකම රාමුවක් පාවිච්චි කරන්නම ඕනේ. එතකොට තව එම්බ්‍රොයිඩරි සඳහා මොනවද රෙදි? ඕනම රෙද්දක එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්. සිල්ක් වෙන්න පුළුවන්, කොටන් වෙන්න පුළුවන්, පොලියෙස්ටර් වෙන්න පුළුවන්, ගෝනි වෙන්න පුළුවන්, තොප්පිය අපිට එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්, අපේ සපත්තු එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්, හෑන්ඩ් බෑග් එක එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන්. මේකේ පුළුවන් මේකේ බෑ කියලා එකක් නැහැ. ඊළඟට නූල් වර්ග. නූල් වර්ග ඇත්තටම හුඟක් තියෙනවා. මෙන්න මේක මේක pearl cotton කියන නූල් වර්ගය. මේක පොඩ්ඩක් ගොරෝසුයි නූල. දැන් මේකෙත් විවිධ වර්ණ තියෙනවා. ඉතින් අපිට කැමති වර්ණ ගන්න පුළුවන්. අපි බහුලව පාවිච්චි කරන්නේ කප්පු කැරලි නූල්. කප්පු කැරලි නූල් කියන්නේ මෙන්න මේ වගේ, ඔයගලන් දැකලා ඇති මේ වගේ මෙහෙම කැරැල්ල. ওই වගේ කැරැල්ල. මේක තමයි අපි embroidery වලට වැඩිපුර පාවිච්චි කරන්නේ. මොකද colors ගොඩාක්, වර්ණ ගොඩක් තියෙනවා මේ කප්පු කැරලි වල. ඊට පස්සේ silk නූල් තියෙනවා, මේ වගේ metallic නූල් තියෙනවා. මේක මල්ටි කලර්, ඒ කියන්නේ එකම නූලේ වර්ණ ගොඩක් තියෙනවා. ඒක ඊට පස්සේ මේ වගේ silk නූල් තියෙනවා. ඉතින් මේ මේ කියන නූල් වර්ග ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන් embroidery කිරීම සඳහා. රෙද්දක් එහෙමයි, රෙද්දක් ඕනම රෙද්දක්. හැබැයි ඊළඟ ඒක අපි බලන්න ඕනේ. දැන් අපි silk රෙද්දක කරනවා නම් අර මහාත නූලක් දාන්න බෑ. ඉතින් ගෝණියක කරනවා නම් මේ හරියට සියුම් මේ silk නූලක් පාවිච්චි කරන්න අමාරු. ඉතින් ඒ වගේ ඉඳි කටුත් එහෙමයි. ඉඳි කටුත් අපිට ප්‍රමාණ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සිහින් ඉඳි කටුවේ සිට මහත ඉඳි කටුව දක්වා තියෙනවා. අපි නූල් පටවල් ප්‍රමාණය, නූල මොකක්ද, ඒ අනුව අපේ ඉඳි කටුවක් තීරණය කරන්න ඕනේ. අපි උදාහරණයක් ඇටිට silk රෙද්දක silk නූලෙන් මහනවා නම් ඉතාම හීන ඉඳි කටුවක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මර මම පෙන්නපු සමහර මෙහොන් තියෙන අපිට ලොකු ඉඳි කටුවක් ඕනේ, නැපැසිරි ඉඳි කටුව ඕනේ, නැත්තම් අර විශාල දිග ඉඳි කටුව ඕනේ. ඒ වගේ ඒ කරන දේට අදාළ ඉඳි කටුව පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් අපේ අර නිර්මාණය ලස්සන වෙන්නේ නැහැ. සමහර තියෙන අපි ගැට සහිත මැහොම්, ෆ්‍රෙන්ච් නොට්, ජර්මන් නොට්, ඒ වගේ ගැට සහිත මැහොම්. ඉතින් ඒව මහන කොටත් ඉඳි කටුව සහ නූල් පටවල් ප්‍රමාණය හරිම වැදගත්. හරි, දැන් අපි නිර්මාණයට යමු කියලා මට හිතෙනවා. මේ මොකද නැත්නම් අපිට වෙලාව මදි වෙයි මේ කරන්න. අපි ඊට පස්සේ පොඩ්ඩක් ගැටලු ගැන කතා කරමු. මම පොඩ්ඩක් මේ නිර්මාණය පෙන්වන්න කලින් මට කාඩ් පෙන්වන්නම් කිව්වනේ. මොකද මේකත් ඇත්තටම ස්වයං රැකියාවක් හැටියට හරිම පහසුවෙන් අඩු මුදලකින් කරන්න පුළුවන්. ලස්සනට කරොත් ඇත්තටම කාඩ්ස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. හරියට කරොත් දැන් මෙතන තියෙනවා මම මහපු ඒවත්. දැන් මේක ඇවිල්ලා අර මම කලින් කිව්වේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කියලා මහනවා කියලා. අන්න මේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි ක්‍රමයට කරන ලද රෝස මලකින් කරපු කාඩ් එකක් තමයි. දැන් මේ වගේ කාඩ් එකක් වෙළඳපොලේ ගිහිල්ලා ටග් ගාලා ගන්න නෑනේ. ඉතින් ඒක නිසා ඕන කෙනෙක් කැමති ඒ වගේ දෙයක් ගන්න. දැන් මේක කඩදාසි පාවිච්චි කළා තමයි වැරදි පැත්. මේක කඩදාසි පාවිච්චි කළා කරලා තියෙන්නේ. මම ඒක පෙන්නගෙන යන්නම්. දැන් මේක පොඩි 3D, ඔයගලන්ට පේනවද දැන්? මේකෙත් පොඩි 3D ගතියක් තියෙනවා. ඒ කියන්නේ වෙනම තැනක කරලා වෙනම මේ අල්ලවල තියෙන. අතන අපේ මහුම් වලක් තියෙන. මම සාම්පල් එකක් ගෙනාවේ නැහැ. මගේ ක්ලාස් එකේ තියෙනවා ස්ටම්ප් වර්ක් කළා කියලා තියෙනවා. ඒකත් ඒ වගේ 3D. ඒ කියන්නේ වෙනම තැනක කරලා ඊට පස්සේ මහනවා. එතකොට තනි කරම වෙනස් විදිහකට එන. මේ මොකක්ම පොඩක් 3D ඒවා. ඊළඟට මහපුවා තියෙනවා. මේක රිබන් එම්බ්‍රොයිඩරි වලින් කරලා තියෙන කාඩ් එකක්. දැන් මේ කාඩ්ස් ටික මම වැඩිපුරම පෙන්වන්න හේතුව මේක ඕගලන්ට හොඳ ස්වයං රැකියාවක්. මොකද හරිම අඩු මුදලක් යන්නේ මේ වගේ. මේක මේ A4 ෂීට් එකක්. මේ A4 කාඩ් එක කඩේ ගන්න තියෙනවානේ. A4 පේපර් නෙමෙයි, A4 කාඩ් එක. A4 කාඩ් එකක් අරගෙන තමුන් යම්කිසි නිර්මාණයක් කරලා. ඉතින් දැන් ඕගලන් කඩෙන් කාඩ් එකක් සල්ලි දීලා ගන්නෙ නැතුව කාටරි යවුවා නම් ඒකත් මුදල් ඉතුරුවක් නේ අපිට. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි නිර්මාණ කිරීම
ක්‍රම ගොඩකට අපිට ආර්ථික වශයෙන් වැදගත්. මොකද අපිට අපි අපි සල්ලි දීලා කඩෙන් ගන්න එක නවතිනවා. එතකොට ඒ සල්ලි අපිට ඉතුරු වෙනවා. අපි කාට හරි තෑග්ගක් දෙනවා. එතකොට අපි කඩේ තෑග්ගක් දෙන්න අපිට යන සල්ලි ටික අපිට ඉතුරු වෙනවා. එතකොට අපි විකුණනවා. විකුණලා අපිට යම් කිසි අමතර මුදලක් හම්බෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම තුනකට තමුන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ලැබෙන දැන් නිර්මාණ කරන අය තමයි ඒක දන්නේ. ඒ කියන්නේ නිර්මාණයක් කරාම ඒක දැක්කහම මේක කොච්චර සතුටක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ අපි දැන් මේක කරාම අනේ මමයි මේක කරේ කියන එක හරිම ආසයිනේ. දැන් කෙනෙකුට පෙන්නනත් මමයි මේක කරේ කියන එක ඒ ඒ ෆීලිං එක හරිම මේ දැන් මම මේ කොච්චර කරත් මේ අවුරුදු ගණනාවක් කරත් තාමත් මොනා හරි පොඩි දෙයක් කරොත් මට ආසයි මම කරපු එක දැක්කහම. මම ඊට වඩා ආසයි ළමයින්ගේ ඒවා බලන්න. දැන් මං කැමති මගේ ශිෂ්‍යාවන්ගේ ඒවා බලලා මං කරාට වඩා සතුටුයි. මොකද හොඳට කරා නම් මං හරිම ආසයි මගේ ගෝලියෝ ටික දාන්නවා හොඳට කරා. හොඳට කරේ නැත්නම් පුෂ් කළා කොහොම හරි කරවනවා. මේකත් ඒ වගේ රිබන් එම්බ්‍රොයිඩරි. මේකත් රිබන් එම්බ්‍රොයිඩරි. මේවට යන වියදම හරිම පොඩි පොඩි මුදලක් යන්නේ අපිට. ලොකු මහන්සියකුත් නැහැ. ඉතින් තරමක් මහන්සි වෙන්න ඕනේ. මං අර කලින් කිව්වේ නීට් වෙන්න ඕනේ, වර්ණ ගලපන්න ඕනේ, අවසන් නිමාව ලස්සන වෙන. අපි කොහොම හරි කළා මහා ගොර හැඩි විදියට රළු විදියට කරොත් අපේ නිර්මාණ ලස්සන වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ කරපු එක. මේකත් අර වෙන පේපර් එකක කරලා ඊළඟට මේකට අලවලා කියන්නේ. ඉතින් අර ඒ වගේ ඕගලන්ට පුළුවන් විවිධ විදිහේ කාඩ් මේ අප හදන්න කරන්න. මම පොඩ්ඩක් මගේ පොත් ගැන පොඩි පොඩි හඳුන්වීමක් කරන්න. මම පොත් 13ක් කරලා තියෙනවා දැනට. මේක මොකද මේක හෑන්ඩ් එම්බ්‍රොයිඩරි පොත. මේකේ මැහුම් ක්‍රම 100ක් තියෙනවා. හරි, මැහුම් ක්‍රම 100ක් තියෙනවා. ඉතින් කියන්නේ ගන්න කෙනෙකුට මම ඒක මගේ පොතේ හින්දා කියනවා නෙමෙයි. නමුත් මේක ගන්න කෙනෙකුට හරිම වටිනවා. තමුන්ට ගුරුවරයෙක් නැතුව තනියෙන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි, රිබන් එම්බ්‍රොයිඩරි තර මෙහෙම මෝස්තර පොතක් තියෙනවා. ඒ වගේ ඕනනම් ඕගලන්ට කැමති කෙනෙකුට ගන්න පුළුවන්. මට පොඩි මෙසේජ් එකක් දාන්න ගන්න අවශ්‍ය නම් ඕක බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි. මේක හක් එම්බ්‍රොයිඩරි. මට අද මෙතන හක් එම්බ්‍රොයිඩරි එකක් නිර්මාණයක් ගේන මෙතන හැම ඔයගොල්ලන් දෙන්නන්න. හරි, අපි දැන් නිර්මාණයට යමු. කවුරු හරි අහලා තියෙනවා ඉංග්‍රීසි වලින් yes I can do it in English. yes ඉංග්‍රීසියෙන් කරන්න පුළුවන්ද කියලා. ඔව් කරනවා. ඉංග්‍රීසියෙන් උත්පන්ති කරනවා සහ සිංහලෙන් කරනවා. දැන් නම් ඇත්තටම දැන් නම් ඉන්ඩිවිජුවල් ක්ලාසස් නවත්තලා තියෙන්නේ. දැන් මේ දවස්වල කරන්නේ ගෲප් ක්ලාසස් විතරයි. ඉතින් මේ දවස්වල ඇත්තටම දිගට කරගෙන යනවා. මම දැන් ෆෝන් එක ට්‍රයිපෝඩ් එකට දානවා. එතකොට මම කරන දේ ඔයගලන්ට පේනවා. ඒක නිසා මම ට්‍රයිපෝඩ් එකට දාලා මම කරනවා. මම ලැවෙන්ඩර් මලක් නෑ තනුෂ. I don't have English language books. All my books are in Sinhala. Because English language books are available now all the time. Like, hari api mokada ingreesi bhashawen neha mage pot sinhala bhashawen pamanai karala tiyene. Sinhala pot ne nathi ingreesi bhashawen tiyenawana ona tarang ganna wenna ratawal wala karana ewa. Mokada sinhala bhashawen ettatama embroidery gana pot harima adoi. Ethin mage pot okkom habai roopa satahan tiyena, chaya roopa tiyena. කවුරු හරි අහපු කෙනාට there are photographs and diagrams in my books, so you can I think you can follow that. Okay, එහෙනම් අපි මම මේක දාන්නම්. මේ ට්‍රයිපෝඩ් එකට දාලා ඒක අපි කරමු. කොහොමද මේ නිර්මාණය? හරිම සරල නිර්මාණය. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මම කරන නිර්මාණය painting එක අපි මම නිකන් ඒකත් පොඩ්ඩක් මම පෙන්නලා ඉන්නම්. දැන් මේකත් මේ කාඩ් එකක්. දැන් මේ වගේ කාඩ් එකක් මේක මම ෆැබ්‍රික් පේන්ටින් පාවිච්චි කළා කරේ. මොකද දැන් මම අර වීඩියෝ කරනකොට ඔක්කොම ලගාව ෆැබ්‍රික් පේන්ටින් තියෙනවානේ දැන් ඒවා කරලා. නමුත් මේක වෝටර් කලර්. දැන් ඕගලන්ගේ ළමයින් ගාව තියෙන පෝස්ටර් කලර්ස් වෝටර් කලර් ඕන එකක් පාවිච්චි කළා කරන්න පුළුවන්. මේකත් ඒ වගේ එක. අපි ලැවෙන්ඩර් කාඩ් එක මම පෙන්නන්නම්. අපි ලැවෙන්ඩර් එක කරලා ඉවර වෙලා. එහෙනම් අපි බලමු කොහොමද ලැවෙන්ඩර් එක කරගන්නේ කියලා. ලැවෙන්ඩර් කියන මල ගැන මම පොඩ්ඩක් හඳුන්වලා දෙන්න. දැන් අපි මලක් කරනකොට
අපි ඇත්ත මලක ෆෝටෝග්‍රාෆ් එකක් හොයාගන්න. එතකොට අපි දන්නවා මේ මල මේ පාට, මේ මල මේ විදිහටයි තියෙන්නේ කියලා. ඉතින් මම හරි කැමති ඇත්ත මලක ෆොටෝ එකක් බලාගෙන කරනවා නම්. හරි, අපි දැන් ලැවෙන්ඩර් මල කරමු. මේකට දම් පාට පාවිච්චි කරන්න. හැබැයි මම අර කලින් කිව්වා වගේ ඔන්න දම් පාට බෝතලේ ගත්තා ගාගෙන ගාගෙන ගියා එහෙම වෙන්න බෑ. හරි, අපි දැන් කරලා බලමුකෝ. එතකොට තේරෙයි. මම මේක දාන්න. රෙදි පින්තාරු ගැනත් ඇත්තටම මම පොඩ්ඩක් ආපහු පස්සේ මේක කරලා ඉවර වෙලා රෙදි පින්තාරු වලට ගන්නේ මොනවද කියලා කියන්නම්. දැන් මෙතනදී මම පාවිච්චි කරනවා මේ වගේ දම් පාට, සුදු පාට, කොළ පාට. හරි, දම් පාට, සුදු සහ කොළ. ඕනේ නම් අපිට මේකට පොඩ්ඩක් රතු යන්තම්, ඒක ඇත්තටම රතු දා යන්තම් පෙන්නනවා විතරයි රතු. මේ ඒ විදිහට මේ පාට හතර තමයි අපිට මේ මල අඳින්න අවශ්‍ය වෙන්නේ. දැන් කැමති නම් පැන්සලෙන් අපිට අවශ්‍ය මේක ඇඳ ගන්න පුළුවන්. දැන් මේක බලන්න, මම මේ රාමුවට දාගෙන තියෙනවා. මේක අමුරෙද්ද? දැන් මේක අමුරෙද්ද විය යුතු නෑ. අපිට කැමති රෙද්දක් මේකට ගන්න පුළුවන්. පින්සල් ගැන මම පොඩ්ඩක් කියන්නම්. මෙතන අපිට දැන් අපිට හීනි දෙයක් කරගන්න හීනි පින්සල් සහ මහත දේවල් සඳහා මහත පින්සල් පාවිච්චි කරනවා. මම මේක ඇඳලා ඉවර වෙලා නැවත අර එම්බ්‍රොයිඩරි වලට ගත්තා වගේම මේකට අවශ්‍ය මොනවද කියලා වෙන වෙනම කියන්න. නමුත් මේ නිර්මාණය සඳහා අවශ්‍ය දේවල් දැන් මේ කියන්නේ. මම මේකෙදි මෙන්න මේ බ්‍රෂ් දෙක මේ තුන තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක හරිම කුඩා මලක්. දැන් මේ වගේ හැම තිස්සෙම පීරිසියකට අපි මේක පොඩ්ඩක් ගන්නවා. දැන් මම මෙතන ඔලිව් ග්‍රීන් කියන වර්ණය පාවිච්චි කරන්නේ. සුදු පීරිසියක් වෙන්න ඕනේ, මොකද නැත්තම් අපිට වර්ණය පේන්නේ නැහැ. දැන් බ්‍රෂ් හැමතිස්සෙම වතුර මේ ගොඩක් දාන්න ඕනේ නෑ. යන්තම් බ්‍රෂ් එක තෙත කරලා ගත්තාම ඇති. ඔක්කොමලට පේනව නේද? පැහැදිලිව පේනව නේද? හරි, දැන් මේක පැන්සලකින් ඇඳග මේ يعني නටුව පමණක් පැන්සලකින් ඇඳ ගත්තාට කමක් නෑ. මම නිකම්ම අඳිනවා. දැන් අපි නටුවක් අඳිනකොට මේ වගේ අර නිකං හරි කෙලින් නටුවක් එන්න බෑනේ. ඔහොම හුඟක් වෙලාවට මෙහෙම අර පොඩ්ඩක් නැමිලා එහෙම තමයි ඉන්නේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙහෙම නැමි පොඩ්ඩක් නැමිච්ච නටුවක් ඇඳගත්තා. දැන් මේක ඕන කෙනෙකුට ඇත්තටම කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක කරන්න බෑ කියන්න බෑ. දැන් මම මෙතන දාගත්ත දම් පාට සහ සුදු. දම් සහ සුදු ස්වල්පයක් ගත්තා. මොකද මං කිව්වනේ අපි තනි කවත් දැන් තනි පාටක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් මම සුදු සහ දම් එක නික මෙහෙම දම් එකයි සුදු එකයි ඔහොම පොඩ්ඩක් බ්‍රෂ් එකට ගත්තා. දැන් මේක අපි වන් ස්ට්‍රෝක් පේන්ටින් කියලා ක්‍රමයක් කරනවා. ඒ කියන්නේ තනි
මේ හරිම ඉක්මක් අර මං කිව්වේ ෂේඩ් කරනවා කියලා ෂේඩ් කරනකොට එහෙම බෑ ෂේඩ් කරනකොට අපි හරිම පරිස්සමෙන් ෂේඩ් කරනවා දැන් මේවා ඊට වඩා හරි පහස් පහසුයි මෙතන මම නොම්බර 4 බ්‍රෂ් එක පාවිච්චි කරන්නේ දැන් අපිට ලැවෙන්ඩර් එක ලොකුවට ඕන නම් මීට වඩා ලොකු බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම නිකම්ම තිබ්බා මේක මෙහෙම තියෙනවා එතකොට එක මලක් දැන් මේක හැමතිස්සම අපිට අවශ්‍ය විදියට හරව ගන්න පුළුවන් දැන් මං හිතුව රතු පාට පොඩ්ඩක් මේකට යන්තම් බොහොමයි බොහොම ස්වල්පයක් රතු ඇත්තටම හරීම පොඩ්ඩක් රතු පොඩ්ඩක් මෙතන දාගත්ත මේ දම් එකත් එක්ක අර චුට්ටක් පොඩ්ඩක් ගත්ත බ්‍රෂ් එකට දැන් පල්ලෙහාට පල්ලෙහාට එද්දි මෙන්න මෙහෙම මල් දෙකක් වගේ එනවා මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දැන් මේ බලන් ඉන්න ඕගලන් ඔක්කොමලට මේක කිසිම බාධාවක් නැතුව කරගන්න පුළුවන් දැන් අර එකම දේ අර පැතලි වර්ණ පාවිච්චි කරන්න බෑ මං කිව්වේ බෝතලේ පාට ගත්ත ගෑවා ඒක බෑ දැන් මෙහෙම මේකේ දැන් මෙතන සුදු පාට වැඩි කියලා හිතෙනවා නම් අපි අක් ගාලා ආපහු දම් පාට ගත්ත ගෑවා දැන් අර රතු පාටක් චුට්ටක් ගමු ආපහු සුදු පොඩ්ඩක් එන්න ගන්න පුළුවන් සුදු එක චුට්ටක් ගන්නවා දැන් එතන අපි එකක් විතරක් දාමු අර අර හැම තිස්සෙම අච්චු ගැහුවා වගේ එන්න ඕනේ නැහැ එහෙම එන්න දෙන්නත් එපා ඒ කියන්නේ අච්චු ගැහුවා වගේ එන්නේ නැහැ ඔය වගේ මේක හරිම ලේසි මෙහෙම ගත්තා කොහොම එතන දැන් සුදු මදි කියලා හිතෙනවා නම් සුදු සහ රතු එක පොඩ්ඩක් එතන මිශ්‍ර කරනවා දැන් ඔය ලවෙන්ඩර් මල හරි ඊළඟට ලවෙන්ඩර් මලේ තියෙනවා මම මෙතන නම්බර් 0 බ්‍රෂ් එක ඒ කියන්නේ නොම්බර බිංදුව බ්‍රෂ් එක අර කොළ පාට පාවිච්චි කරන්නේ පොඩි මණි පත්‍ර වගේ තියෙනවා මෙහෙම කුඩා මණිපත්‍ර දැන් ඕගලන් ඒකයි මං කිව්වේ අර බලන්න කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම අර අර මල් අතර තියෙනවා චූටි නිකන් පොඩි ඒක කොලක් නෙමෙයි ඇත්තටම නිකන් පොඩි මෙන්න මෙහෙම මේ වගේ පොඩි කූරක් වගේ. දැන් අපි මහනකොට ලැවෙන්ඩර් මලක් මහනකොටත් අපි මේ විදිහටම කරන්න ඕනේ. දැන් අපි එම්බ්‍රොයිඩරි කරනවා පේන්ටින් කරනවා දෙකම කරනවානේ ඉතින් එතකොට ලැවෙන්ඩර් මල මහනකොටත් මේ විදිහටම තමයි ඒ වර්ණ පාවිච්චි කරන්න ඕනේ දැන් ඊළඟට අපි පොඩි කොලයක් උද්දාමු කොලේ නිකන් අපිට පුළුවන් ওই වගේ පොඩි කොලයක් කොහොම ඇඳ ගන්න ඒකෙදි සුදු සහ කොළ සුදු වර්ණය සහ කොළ වර්ණය අර මං කිව්වනේ අච්චු ගැහුවා වගේ තියෙන්න බෑ ඉතින් අර පොඩ්ඩක් සමහර තැන් ලා පාටයි සමහර තැන් කද පාටයි එහෙම තමයි තියෙනුනේ අතර මේකේ නම් ලොකු ෂේඩින් එකක් අපි කරන්නේ නැහැ ඔය කොළ දෙක දැම්මම ඇති කියලා මට හිතුණා ඕන්නම් අපිට තව පොඩි කොළයක් දාන්න පුළුවන් දැන් දැක්කනේ කොච්චර ඉක්මනට කොච්චර ලස්සනට කරගත්තද කියලා මං හිතනවා මුදරම් පැහැදිලිව පේනවා කියලා පේනවනේ හරි දැන් ඉතින් මං හිතනවා ඕගලන්ටත් මේක කරගන්න කිසිම බාධාවක් නැහැ ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා පුළුවන් නේ කරගන්න
හරි දැන් මං කියවනේ රෙදි පින්තාරු සඳහා අවශ්‍ය දේවල් ටික කියනවා කියලා ඒක ඒක පොඩ්ඩක් ඕගලන්ට පුළුවන් නම් ලියා ගත්තත් කමක් නැහැ රෙදි පින්තාරු සඳහා මොනවද අවශ්‍ය මොකද ඇත්තටම අපි ප්‍රශ්නවලට පැයක් තියලා තිබුණා පහට තමයි මේ අර පටන් ගන්න චුට්ටක් පරක්කු වෙච්ච හින්දා අපි මෙහෙම කරමු හරි දැන් රෙදි පින්තාරු සඳහා අර රාමුව දැන් මම රාමුව දාලානේ අරක කරේ මේ වගේ රාමුවක් අවශ්‍යයි එතකොට රෙදි 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 පින්තාරු සඳහා පුරුදු වෙන කාලයේදී අමු රෙදි ගන්න හැබැයි ඕනම රෙද්දක කරන්න පුළුවන් ඒකත් අර වගේ තමයි සිල්ක් වෙන්න පුළුවන් කපු වෙන්න පුළුවන් පොලිස්ටර් වෙන්න පුළුවන් හැබැයි සමහර රෙදි තියෙනවා පොඩ්ඩක් අර කරලා බලනොත් සමහර හෑන්ඩ්ලූම් වගේ රෙදිවල අමාරුයි කරන්න ඒ කියන්නේ අර නූල හුඟක් ගොරෝසු කොට අමාරුයි චුට්ටක් කරගන්න නැත්තම් සාමාන්‍යයෙන් ඕනම රෙද්දක දැන් මේක ඩෙනිම් එකක් හරි මේකේ කරන්න පුළුවන් අපි සාරි වලට කරනවා අතර සාරිය ඉතාම තුනි රෙද්දක් ඉතින් ඒ වගේ එකකට කරන්න පුළුවන් ඉතින් ඒ වගේ තමුන්ට කැමති ඕනම රෙද්දක් හරි ඕනම රෙද්දක් ඊළඟට පින්සල් පින්සල් නම් හොඳ වර්ගයේ පින්සල් ටොඩක් පෙන්නන්නම් පින්සලක් දෙක මෙතන අපි ගන්න පින්සල හොඳ වර්ගයේ මොකද අර බාල පින්සල් ගත්තොත් අපිට වැඩේ කරන්න බෑ. දැන් මේ 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 තියෙන්නේ මේ මේ මම මේ ගාඩ් එක අයින් කරලා පෙන්නන්න. මේ වගේ බ්‍රෂ් එක හොඳ වර්ගයේ මේ ආටිස්ට් බ්‍රෂස් කියන එක ඒ වගේ හොඳ බ්‍රෂ් එකක් ගන්න. එතකොට අපේ වැඩේ කරන්න පහසුයි. ඊළඟට තීන්ත. තීන්ත රෙදි සඳහා භාවිත කරන තීන්ත. කියන්නේ ෆැබ්‍රික් පේන්ට්. ඒක ෆැබ්‍රික් පේන්ට් ගන්නකොට ඒ රෙදි සඳහා භාවිත කරන තීන්ත කියලාම ගන්න ඕනේ. එතකොට ඒකට වෝටර් බේස්ඩ් එක. ඉතින් ඒකට වතුර මිසක් වෙන මුකුත් දාන්න ඕනේ නැහැ. මොකද දැන් හුඟක් වෙලාට අර දැන් ෆැබ්‍රික් පේන්ටින් වීඩියෝ මම 20 ගාණක් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බැලුවොත් ඉගෙන ගන්නක් පුළුවන් වෙයි. ඉතින් ඒකෙත් කියන දැන් හුඟක් අයන ගම් දාන්න ඕනේද? උඩින් මොනවා හරි ගාන්න ඕනේද? එහෙම මුකුත් නැහැ. දැන් ඔයගලන් දැක්කනේ මම මේක කරා. ඒ වගේ තමයි මට මම කිව්වනේ ඒක ඉවර වෙච්ච එකක් පෙන්නන්නම් කියලා. දැන් මේක නම් මම දැන් අර ඔයගලන්ට පෙන්නුවේ රෙද්දේ. මේක මම කඩදාහිය කරලා තියන්නේ කාඩ් එකකට. මොකද ලැවෙන්ඩර් කියන මල ඔන්න ওই වගේ තමයි එන්නේ. අර එක තැන ගොඩක් එනවා. ඉතින් මේ වගේ එකක් ටග් ගාලා කරන්න පුළුවන්. ඉතින් නමුත් ලස්සන නිර්මාණයක්. කඩේ මේක අකින් කරන ලද නිර්මාණයක්නේ. ඉතින් එතකොට අපිට ගන්න බෑ මේ කියන්නේ කඩේට ගිහිල්ලා ටග් ගාලා ගන්නවා වගේ නෙමෙයිනේ මේක පොඩි විරම. මේ මේ කාඩ් ඕන තරම් මේ මේ පොත් සාප්පු වල ගන්න තියෙන මේ A4 කාඩ් එක. A4 කාඩ් එක අරගෙන ඒකට මේ සුදු පොලේක මේක කරලා මේකට අලවලා තියෙන්නේ. ඉතින් හරිම සරලයි. ඒ කියන්නේ එච්චර විශාල මුදලක් යන වැඩක් නෙමෙයි මේක. ඉතාලම පහසුවෙන් කරගන්න පුළුවන්. හරි. මං හිතනවා දැන් ඔක්කොටම ඒක පැහැදිලි කියලා අවශ්‍ය දේවල් එතකොට මොනවා දැන් මොන හරි ඔයගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අපි මං හිතන්නේ නේද මිස්ටර් දිල්රුක් අපිට දැන් ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔගලන්ට දැනගත යුතු දැන් මේ අද කියලා දීපු එකේ මොනා හරි ගැටලු තියෙනවා නම් මං හිතන්නේ සමහර අය මේ ප්‍රශ්න ඇහුව අතර මම එක එක කියව ගන්න බැරි වුණා මට. ඕමිස කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හෑන්ඩ් එක මාක් කරන්න අතට අපි මේ මයික් එක ඔන් කරලා දෙන්නම්. මෙලන්ට අවස්ථාව තියෙනවා මෙලන්. මිස් ගුඩ් ඊවනින් මිස් මට බ්‍රෂස් වල නමක් තියෙනවද? මෙහෙමයි දැන් මේ දවස්වල බ්‍රෑන්ඩ් එකකින් බ්‍රෂ් හොයන්න හරි අමාරුයි. මොකද ඉස්සර නම් ඇත්තටම ඇපල් බ්‍රෂස් තිබුණා දැන් ඇපල් බ්‍රෂස් නෑ. ඉතින් අර ඒක හින්දා කඩේට ගිහිල්ලා හුඟක් වෙලාවට බුක් ෂොප්ස් වල තියෙනවා. ඔයාට හොයා ගන්න බැරි වුණොත් කියන්න මගේ ගාවත් බ්‍රෂ් තියෙනවා. නමුත් අර කඩේට ගිහිල්ලා හොඳ දැන් ඔයාට තේරෙනවානේ බැලුවාම අර අර
සමහර බ්‍රෂ් තියන නිකන් කෙන්දි ඇද වෙලා කෙන්දි මේ නාස්ති වෙලා නිකන් එහෙම බෑ. කෙන්දි ටික ලස්සනට නම් පෙන්නුවේ මේ වගේ තියෙන්න ඕනේ. අර කෙන්දි ටික හොඳට තියෙන්න ඕනේ මේ වගේ. මේ පොයින්ටඩ් බ්‍රෂ් අපි අතරම අපි පොයින්ටඩ් බ්‍රෂ් පාවිච්චි කරනවා. ෆ්ලැට් බ්‍රෂ් පාවිච්චි කරන අවස්ථා තියෙනවා සමහර දේවල් සඳහා. අර නම්බර් 0 කියන්නේ ඉතාලම සියුම් දේවල් අඳින්න පාවිච්චි කරන බ්‍රෂ් එක. හීනි දේවල් කියන්නේ අපි ලයින්ස් වගේ අඳින්න පාවිච්චි කරන්නේ නුඹර බින්දුව බ්‍රෂ් එක. ඉතින් ඒක ගන්න පුළුවන් ඒවට පොඩ්ඩක් කඩේට ගිහිලා බලලා හොඳ වර්ගයේ බ්‍රෂ් බලලා ගන්න. ඒක හරිම වැදගත්. අනිත් එක අපි බ්‍රෂ් පාවිච්චි කරන විදිය. අපි පේන්ට් කළා එහෙමම පේන්ට් ගල් වෙන්න දුන්නොත් බ්‍රෂ් එක විසිකරන තමයි වෙන්නේ. නමුත් අපි බ්‍රෂ් එක හොඳට සෝදලා පිහදලා අරන් තිබ්බොත් අවුරුදු ගණනාවක් බ්‍රෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද මල? Thank you, Miss. Thank you. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අත් උස්සන්න පුළුවන්. ඒවා තමයි අපේ WhatsApp group එකක් තියෙනවා. ඒ group එකට සම්බන්ධ වෙන්නේ Miss ගේ පන්ති සහ අනිකුත් තොරතුරු ඔබත් එක්ක සම්බන්ධීකරණය කරගන්න පුළුවන්. ඒ group එකේ link එක දාලා තියෙනවා. ඒක click කරාම සම්බන්ධ වෙන්න පුළුවන්. තව මොනවාද ප්‍රශ්න තියෙන්නේ? ජයකොඩි මහත්මිය. හෙලෝ. නෝන් කුෂන් කවර් එකක් මහත්මිය ඒක ඇතුළට ස්පොන්ජ් එකක් ගන්න ඕනද කියලා. මම නම් කියන්නේ ස්පොන්ජ් ම දාන්න එපා. අපි දැන් අර සමහර පැච් වර්ක් කරනකොට අපි ක්විල් කරනවානේ. එතකොට අපි පැඩි දානවා ස්පොන්ජ් කියන එක දැමීම මම නම් අනුමත කරන්නේ නැහැ. අපි දැන් මේ මහණේ වට නම් කිසිම ස්පොන්ජ් එකක් අවශ්‍ය නැහැ. ලයින් එකක් දාන්න අර බැහුම ආරක්ෂා වෙන්න. ඒක ස්පොන්ජ් නෙමෙයි. ලයින් සඳහන් තුනී රෙද්දක් දාන්න පුළුවන්. දමයන්ති මහත්මිය මේ මිස් දැන් මේක අපි මේ පේන්ට් එක වෝටර් බේස් නේ. එතකොට අපි මේක හොට් වෝටර් හරි මේ යූස් කරලා වොෂ් කරොත් එහෙම ඒක හේදිලි යන්නේ නැද්ද? නෑ 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 මෙහෙමයි. දැන් අපි මේක වෝටර් බේස්ඩ් වුණාට ඒක ගෑවට පස්සේ ඒ කියන්නේ ඒක ඒක තියෙනවානේ. දැන් අපි තීන්ත ටික ගානවා. හරිද? කන පිට අයන් කරනවා. ඉතින් අර ඒ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක කරාට පස්සේ ඊට පස්සේ ඕන තරම් හොදන්න වොෂින් මැෂින් උනත් වොෂින් මැෂින් දාන්න එපා. හෑන්ඩ් වොෂ් කියලා තමයි කියන්නේ. මම නම් වොෂින් මැෂින් එකේ දානවා. නමුත් මුකුත් වෙන්නේ නැහැ. දැන් මේ බ්ලවුස් එක ඔයාලට පේනවා ඇති. මේ මල මේක මම හිතන්නේ මම 1000කට වැඩිය හොදලා තියෙනවා. ලියාගන්න පුළුවන් නම් ලියාගන්න 0969 77 33 0977 33 ඕකට මට WhatsApp මෙසේජ් එකක් දාන්න. මොකද මෙසේජ් එකක් දැම්මම මං කොයි වෙලේ හරි උත්තර දානවා. අර කෝල්ස් දෙනකොට සමහරලාට මම එක්ක ක්ලාස් එකක ඉතින් අර නොඑක් ප්‍රශ්න තියෙන අවස්ථාවල්නේ. ඉතින් මෙසේජ් එකකට මට උත්තර දෙන එක හරිම පහසුයි. ඒ කියන්නේ ක්ලාස් ගන්න නම් මං වෙනමම මගේ තියෙනවා මේකක්. ඉතින් ඒක ෆෝවර්ඩ් කරන්නයි තියෙන්නේ. ඉතින් ඒක මට ලේසි. පොත් ගැන පොත් සහ පන්ති ගැන නම් ඉතින් ඒක දාලා එවන්න. පොත් ගැන විස්තර එවන්න නැත්නම් පන්ති ගැන විස්තර එවන්න. එතකොට මට නැත්නම් ඕගලන්ට අවශ්‍ය ඕනම කාරණාවක්. දැන් මේ අද කතා කරපු දේ ගැන වුණත් මොනවා හරි දැනගත යුතු දෙයක් තියෙනවා නම් අහන්න. අහන්න WhatsApp message හැබැයි. මිස්ගේ අපි WhatsApp group එකක් හදලා ඒ group එක හරහා ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වන් තමයි මේ වැඩසටහන අපි recording කරලා තියෙන ඉදිරියේදී ඒ group එකට link එක දාන්න. මේකේ අර මුල ටික අපිට කැටලොග් වුණා. ඒ ටික අයින් කරලා සුදුසු ටික අපි අනිවාර්යයෙන්ම මේ group එකට එකතු කරනවා. ඔබ group එකත් එක්ක සම්බන්ධ වෙන්න. තව කාට හරි අහන්න තුන අපව මේ අපේ මාල මහත්මියට අවස්ථාව. මිස් ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් දෙනවද?
ක්ලාස් එකේ අපි ලයිව් කරන්නේ මාලන්. ඒ කියන්නේ මම මම අර වීඩියෝස් නෙමෙයි දාන්නේ. අපි නිකන් අපි ඇත්තට පන්ති එක කරන්නේ කොහොමද? ඒ වගේ මේ අපි ලයිව් කතා බහ කරමින් මම කරලා පෙන්නනවා. ඊට පස්සේ ඕගලන් කරනවා. ඒක හරිද බලනවා. වැරදි නම් නැවත කරනවා. අර එහෙම කරන්නේ. ඉතින් එතකොට ඒක රෙකෝඩ් කිරීමක් සාමාන්‍ය නෝමලි කරන්නේ නැහැ. ළමයි දෙන්නෙක් තුන් දෙනෙක්ට මොනවා හරි ලොකු ප්‍රශ්නයක් වෙලා ඉන්න බෑ කිව්වොත් විතරක් රෙකෝඩ් කරනවා. මොකද මම මේ රෙකෝඩින් එක ගැන මට මම එච්චරම මේක ගැන මොකද මට කැමති ලයිව් කරන්න. මම කැමති ඔයාගේ නිර්මාණයේ එවෙලෙම ඔයාගේ වැරද හදන්න. අර දැන් මම කළා පෙන්නලා ඔයා පස්සේ වෙලාවක කරලා ඒක වැරදුනොත් ඒක නැවත හදනකොට වඩා අර එවෙලි හදන එක හරිම හරිම ඒක ඇත්තටම මම දැන් අත්දැකලා තියෙනවානේ හරිම සාර්ථකයි. දැන් මේ ඔන්ලයින් ක්ලාස් එක මට පුදුමයි. ඇත්ත පන්තියට වඩා අපි වැඩියෙන් වැඩක් කරනවා. දැන් ඇත්ත පන්තියේ පැය 3ක් තිස්සේ කරන එක අපි මේ පැය කමාරින් ඊට වැඩිය වැඩක් කරනවා. ඊට වැඩිය කරනවා ළමයින්ගේ වැරදිත් ඒ වගේම හදා ගන්නවා. ඒ කියන්නේ හරිම මම සමහරවිට ඔයා මගේ Facebook මේ Facebook group එකේ සහ page එකේ ඉන්නවා නම් බලන්න students ලාගේ ඒවා දානවා. ඒ කියන්නේ මම ඒගොල්ලන්ව හැටවත් දැකලා නැහැ. නමුත් මේ පුදුම ලස්සනට කරනවා. Right. Thank you. දිලිත මහත්මිය. දිලිත මහත්මියට කතා කරන්න පුළුවා. මයික් එක ඔන් කරලා තියෙන්නේ. තවත් කාට හරි අවස්ථාව දෙන්න පුළුවන්. මෛත්‍රා මානල්ගමගේ මහත්මිය මෛත්‍රා ඔබට ගොඩක් සාධාරණයක් කළා මේ කාලය අනුව උපරිමයෙන්ම තම නිර්මාණය පෙන්නලා මේකේ තියෙන විශේෂත්වය කතා කරලා ඉතින් ඉතින් මේකේ පන්ති සම්බන්ධ විස්තර දැනගන්න අපිට ගෲප් එක හා සම්බන්ධ වෙන්නත් පුළුවන් ඉතින් තවත් කෙටි වෙලාවක් ඔබට දෙන්න පුළුවන් මොන හරි අදහසක් තියෙනවා නම් සහ එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඉතින් මේකෙන් අහන්න පුළුවන් ඒ අතරමානෙ මිස්ටර්ට මොන හරි උපදේශයක් දෙන්න පුළුවන් නම් ඒ කාලය ගන්න පුළුවන් අපි බලමු ගොඩක් ප්‍රශ්න තියෙනවා විස්තරත් අහනවා මිස් පුළුවන් නම් මොකද ගැනද මිස් පාඨමාලාව සම්බන්ධ විස්තර පාඨමාලාව ගැන හරි පාඨමාලා දැනට දැන් ඇත්තටම ගෲප් කීපයක් යනවා පොඩ්ඩක් හරිම කාලය තමයි තියෙන ප්‍රශ්නේ මොකද මේ ළමයි නවත්තන්නේ ඒගොල්ලන් ඒ ගෲප් එක වෙන මොන හරි කරන්න ඕනේ ඊළඟට ඉතින් ඒක නිසා මේ කාලය පිළිබ නමුත් දැන් මම ඇත්තටම හිතුවා තව ගෲප්ස් දෙකක් පටන් ගන්න එකක් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි විශේෂයෙන්ම හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මොකද හුඟක් දෙනෙක්ට හරිම කැමති මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මමත් කැමති හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මොකද මමත් උගන්නන්නත් කැමති දෙකම රෙදිපින්තරෝ සහ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ඉතින් ඒක හින්දා අලුත් ගෲප් එකක් පටන් ගැනීමේ අදහසක් තියෙනවා අපි හුඟක් වෙලාවට හවස 7:00 තමයි පන්තිය කරන්නේ මොකද ඔක්කොමලා එතකොට ඒ වෙලාවට නිදහස් උදේ වරුවේ ළමයින්ගේ පන්ති ළමයින්ගේ ඔන්ලයින් ක්ලාසස් කරලා උයලා පිහල ඉවර වෙලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ වෙලාව ඔක්කොමලට පහසුයි කියලා මට තේරිච්ච හින්දා තමයි ඒ වෙලාවට පටන් ගත්තේ මොකද අපි ඇත්ත පන්තිය කවදාවත් අපිට එහෙම කරන්න බෑනේ අන්තක දැන් පන්තියේ ඉන්නවා පිටරට ළමයි ඉන්නවා ලංකාවේ විවිධ පළාත්වල අය දැන් ඔය වැඩේ අපිට කරන්න බෑ මගේ ඉස්සර කලින් කරපු පන්තියකදී මේ අවට කෙනෙකුට බස් එකේ වාහනයක හරි එන්න පුළුවන් පොඩි දුරක් යන අයට විතරයි එන්න පුළුවන්කම තිබුණේ දැන් මේ ක්‍රමේදී ලෝකේ ඕන තැනක ඉන්න ඕන කෙනෙකුට එකවර මේ සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියට. ඉතින් කැමති අය අපේ අර ගෲප් එකේ දාන්න මේ පන්තියට කැමති සම්බන්ධ වෙන්න කැමති කියලා හරි අර WhatsApp නම්බරයට හරි දාන්න. එතකොට මම විස්තර ටික එවන්න. නැවත
විහාරා මිෂ්ඨ අවස්ථාව ඔව් මිස් ගොඩක් දේවල් හොඳින් තේරුණා ඇහෙනවද මාව ඇහෙනවා ඔව් මිස් ටේබල් රන එකක් කරද්දී අපි සාමාන්‍යයෙන් ගන්න ඕන මොන වගේ රෙදිද එතකොට ඒකට ලයින් එකක් දාන්න ඕනේද දැන් ඔයා එම්බ්‍රොයිඩරිද පේන්ටින්ද කරන්න යන්නේ fabric painting fabric painting fabric painting එහෙනම් අමුරෙද්ද වඩා හොඳයි එහෙම නැත්නම් ෂීටින් අමුරෙද්ද ගන්නවා නම් මත කැතුව කැඳ යන්න සෝදලා ගන්න කැඳ යන්න සෝදලා තමයි අමුරෙද්ද පාවිච්චි කරන්නේ මේ ඒක දන්නවා ඇති මම හිතනවා fabric painting කරලා තියනවාද පොඩ්ඩක් කරලා තියනවා කරලා තියනවා දන්නවා ඔව් කැඳ තියනවා නම් කැඳට සහිත රෙද්දේ කරන්න බෑ අමුරෙද්ද එක එක අර thickness තියෙනවානේ සාමාන්‍ය සාරික කරන එකක් නෙමේ අපි මේ වගේ එකකට පාවිච්චි කරන්නේ එහෙම එකක් තියෙනවා මේකට ගන්න ඕනේ soft අමුරෙද්ද soft අමුරෙද්ද අර ගොඩාක් thick අමුරෙද්ද ගැලපෙන්නෙත් නෑ අර පාන් කඩේ වගේ දුහුල් අමුරෙද්ද ගැලපෙන්නෙත් නෑ මොකද ඒ ගොරෝසු අමුරෙද්ද කරාම හරිම rough පෙනුමක් එන්නේ අර ලස්සන soft පෙනුමක් එන්නේ තුනී එකේ block වෙනවා ඉතින් ඒකින්ද අර දැන් ඔයාට දන්නවා ඇති මම නම් කැමති ඔයා පොඩි කෑල්ලක් අරන් try කරන් soft දැන් අපි නම් අර කරා पीली ඔව් එතකොට ලයිනින් වලට මොන වගේ රෙදිද ලයිනින් වලට සොෆ්ට් අමුරෙද්ද හෝ මොනවා හරි තුනී රෙද්ද කමක් නැහැ කමක් නැද්ද පොප්ලින් උනත් කමක් නැහැ ඔව් එතකොට සෝදලා ගන්න මොකද අර ඒව කොට වෙනවනේ කොටන්ස් නේ ඔව් ටේබල් රන එකක් කරද්දී ස්ටෑන්ඩඩ් සයිස් එකක් තියනවද නැත්නම් ස්ටෑන්ඩඩ් සයිස් තියනවා හැබැයි දැන් හුඟක් වෙලාවට එක එක්කෙනාගේ මේස එක එක සයිස් නේ ඉතින් දැන් තමුන්ගේ මේස දෙපැත්තට මැට් එක දැම්මාම ඒ මැට්ස් දෙකේ ගාන ඇරලා ඉතුරු ගාන මැනලා ගන්න ආහහා හරි මිස් දැන් අපි නිකන් මේ සරකයක් කොලි කරමු විකුණන්න අදහස් කරනවාට මට ඇත්තට මට මතක 50 57 22 වගේ මට ෂුවර් නෑ ඔයා පොඩ්ඩක් අර ගෲප් එකේ මෙසේජ් එකක් දාන්න මම හරියටම එක්සැක්ට්ලි ස්ටෑන්ඩඩ් සයිස් එක කියන්න හරි මිස් ඕකේ තෑන්ක් යූ කුෂන් කවර ස්ටෑන්ඩඩ් සයිස් තියෙනවා 16යි 16 නේද ඒ ලංකාවේ අපි කරනකොට 16යි 16 දැන් ඔයා ඇමරිකාවට වගේ යවනවා නම් ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් සයිස් එක 18යි 18 අහහ මෙහි අපි හුඟක් වෙලාවට කරන්නේ 16යි 16 හෝ 17යි 17 එතකොට ටේබල් දැන් අරක එකම සෙට් එක ටේබල් මැට් එකක් කරනවා නම් මේක අපිට ඕනේ හැඩයකට කපා ගන්න පුළුවන් නේද කපා ගන්න පුළුවන් ඒක බොහෝ විට ඍජු කෝණ එහෙම නැතුව පොඩි ඕවල් හැඩයක් ගන්නත් පුළුවන් ඒක ස්ටෑන්ඩඩ් සයිස් එක නම් 18යි 12 ඒ කියන්නේ ටේබල් මැට් එකේ ටේබල් මැට් එක 18යි 12 එතකොට මිස් දැන් අර දැන් දෙපැත්තේ කුටු හතරට අපි මැට්ස් හතරකුයි රණ එක වැටෙන දේ කොන් දෙකට මැට්ස් දෙකක් දානවද නැද්ද ආ ඔව් දිගට දානවා නම් මැට්ස් දෙකක් ඕනේ නැහැ දැන් අපි හිතමු අකුටු අකුටු හතර මේකට ඇත්තටම මේ දෙපැත්තට මේ මැට්ස් දෙකක් දාන්න බෑ මොකද එතකොට රණ එකක් නෙමෙයි මැදටත් එන්නේ මැට් එකක් වගේ එන්නේ නැත්තම් ඔව් ඔව් ඒ අර නිකන් ටැකල් එකක් වගේ නම් අර වගේ තමයි ගන්නෙ මම හිතුවේ දෙපැත්තට ඉල්ලෙන්න ටස්සල් දෙකක් දානවා කියලා ලස්සනට. මැට් එක චුට්ටක් හතර මේසෙ නම් පුටු හතර නම් පමණක් පොඩ්ඩක් දෙපැත්තට ඉල්ලෙන්න දාලා ටස්සල්ස් දාන්න. ආහා ඒ කියන්නේ ලස්සනයි එතකොට. ඔව්. ට්‍රයැන්ගල් එක වගේ චුට්ටක් ඉල්ලෙන්න දාන්න. ඔව්. එතකොට ලස්සනයි. ඔව්. ඊට පස්සේ ටස්සල් එක හදන හැටි දන්නවද? නෑ නෑ මම හිතුවේ ටස්සල් එක හදන්න ඉන්න මම වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා තාම කරේ නෑ. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මෙහෙම එම්බ්‍රොයිඩරි ක්‍රම මම කිව්වනේ අර රාශියක් තියෙනවා කියලා. එතකොට ඒවත් වෙනම කරන්න. ඒ කියන්නේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වෙනම, රිබන් එම්බ්‍රොයිඩරි වෙනම, බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි වෙනම, ක්‍රුවල් එම්බ්‍රොයිඩරි වෙනම. මොකද මේ ඒ එක එම්බ්‍රොයිඩරි ක්‍රමයක දැන් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මගේ කෝස් එකේ මම හුම් අපි 135ක් කරනවා.
ඉතින් අර ඒ වගේ එතකොට අර එනත් ඒවා ඒකට පටලවාගෙන බෑ කරන්න. එතකොට අර අරකට තනිකර අවධානය දාන්න බැරි වෙනවා. මොකද මට ඕනේ අර එක දෙයක් හරියටම ආයේ පරතරටම ඉගෙන ගන්න. ක්ලාස් එකේ කොහොමද මිස් එතකොට එක පැත්තක්ද කරන්නේ මේ පේන්ටින් ඇන් එම්බ්‍රොයිඩරි දෙකම කරනවද? නෑ මෙහෙමයි දෙකම කරන එකට කරන ළමයි ඉන්නවා අර කර ක්ලාස් එකටත් ඉන්නවා මේ ක්ලාස් එකෙත් එනවා දෙකක් එකට කරන එක අමාරු ඔයාලට ටයිම් තියෙනවා නම් කරන්න එතකොට ඒක ක්ලාස් දෙකක් ඇතුළත තමයි යන්නේ ෆැබ්‍රික් පේන්ටින් වෙනම අරක වෙනම වෙන දවසක වෙන වෙලාවක එහෙමයි තියෙන්නේ හැම්බ්‍රඩරි වෙනමයි thank you තව කෙනෙක් කතුසයින් මිස් ජනුලි මහත්මිය මිස් පංච එම්බ්‍රොයිඩරි වෙනමම ක්ලාස් එකක්ද කරන්නේ කරනවද මම නම් කරන්නේ මට පෙන්නන්න බෑ පංච එම්බ්‍රොයිඩරි මම ඔක මම හිතන්නේ මම තමයි ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ 1990 ද කොහෙද මොකද ඒක මම ඒක බැහුම් ක්‍රමයක් කියලාවත් කියන්න කැමති නෑ ඉතින් නේද දැන් ඒක කරලා ඒක අපිට කුෂන් කවර වලට ප්‍රැක්ටිකල් දේවල් වලට පාවිච්චි කරන්න බෑ මොකද අර ටුට්ටුක් ගාලා මේවා කරන එකනේ ඒක ගැලවෙනවා ඒක ගම් දාලා අලවන්න ඕනේ බෝල් හැංගින්ස් වලට කමක් නෑ අනික කිසිම දෙයක් අපි මහන මේ මැහුම් ක්‍රම අවුරුදු 100ක් ගියත් ඔයාගේ මොන පුරොත් පාවිච්චි කළත් තවත් තියෙන රෙද්ද දිරයි ඒත් අපේ මැහුම ඉතුරුයි අරක හිම නෑ ඒක හිඳ මං ඒක උගන්න ඇතර මං උගන්නන්න කැමති නෑ මම කැමති නැති නිසා ඒකට ඒ වගේ එතන මිස් අර පංච එම්බ්‍රොයිඩරි එක නිකන් ටිකක් අර පෆ් වෙලා ටිකක් එහෙම අර 3D ලුක් එක වැඩියෙන් පේන එක ඊට වඩා 3D එන එම්බ්‍රොයිඩරි ක්‍රම ගොඩාක් තියෙනවා ඒකට වඩා ඔව් ඒක මේ මට සාම්පල් එකක් බල්ලෙහාට ගෙනාවේ නැහැ මගේ ක්ලාස් එකේ තියෙනවා ආ ඉන්න කොච්චර විනාඩියක් ඉන්න මම මේක පේනවනේ මේක මේ දැන් මේක ෆොටෝග්‍රාෆ් එකට පේනවද දන්නේ මේක මේ දෙලුම් ගෙඩිය බලන රියල් 3D අර දෙලුම් ගෙඩිය ඇතුලේ ඇට ටික තනිකර බීට්ස් දාලා හදලා තියෙනවා මීටක් වඩා ස්ටම්ප් වර්ක් කියලා තියෙනවා ඔයා පොඩ්ඩක් මගේ පේජ් එකේ බලන පරණ ඒවා මම දාලා ඇති ඒක නියම 3D ඒ කියන්නේ තනිකර මල් පෙත්තෙන් පෙත්ත වෙන වෙනම තියෙනවා අරකේ දැක් 3D විදියට මහන මෙහුම්කම ගොඩක් තියෙනවා අපේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වල ටර්කි ස්ටිච් කියලා කියනවා මෙතන මට පෙන්නන්න එකක් නැහැ නමුත් මේ අපි මගේ ක්ලාස් එකේ නම් තියෙනවා ඒ වගේ ගොඩාක් තියෙනවා හරි මිස් තෑන්ක් යු නිරෝෂා මිස් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කරනවා රිබන් එම්බ්‍රොයිඩරි කරනවා මේ දවස්වල ඔය ටික විතර ඇතරම මගේ කලින් නම් පාටමාලා ගාක් තිබුණා එක එක දේවල් නමුත් මේ දැන් අර ටික විතරයි මොකද අර වෙලාව මදිකම නිසා අර විදිහට තමයි කරන්නේ අර අර මොකද ඒවා ටිකනේ බේසික් කෝසස් ටික අර දැනගත යුතු කාරණා ටික අර ඕගලන් මොංගාක් දෙනෙකුට ප්‍රයෝජනයක් තියෙන විදිහට සිරෝමිස් තාස්තාව සිරෝමිස් මිස් ගුඩ් ඊවනින් ගුඩ් ඊවනින් ගුඩ් ඊවනින් මිස් මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කවුද වගේද පටන් ගන්නෙ? අපි බලමු දැන් මේ චක්‍රයක් එකතු වුණා පටන් ගමු. ඔව් මිස් ඒකෙක ඒකෙමද ක්‍රුවෙල් එක තියෙන්නේ?
මෙහෙමයි දැන් අර කලින් වගේ තමයි දැන් වෙන්නේ දැන් අපි පටන් ගන්නවා හරි පටන් ගන්නකොට ළමයි කියනවා මිස් අර කට් කරමු මේකත් කරමු එතකොට කට්ටියගෙන් අහලා කට්ටිය කැමති නම් එහෙම මේකත් කරමු ආ හා මටත් මැසේජ් එකක් දාන්න thank you miss thank you ගොඩක් අය පාඩම් වලගෙන විස්තර අහලා තිනවා මිස් අපි ඒ ගෲප් එක ලින්ක් එක දාලා තියෙනවා ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්නේ ඒ හරහා අපත් එක්ක සම්බන්ධතාවය හදා ගන්න පුළුවන් සා අලුතෙන් පටන් ගන්නකොට ඒ විස්තර සියල්ල අපි ගෲප් එකට දානවා ඒ වගේම තමයි ඉදිරි වැඩසටහන් මිස්ගේ වැඩසටහන් මෙම්ම අපේ අනිකුත් වැඩසටහන් සම්බන්ධ සියලු දැනුවත් වීම ගෲප් එක හරහා සිදු කරනවා මම හිතන කාල වේලාවත් යන නිසා මිස්ගේ කාලය වට නිසා මොනවහත් තව උපදේශයක් දෙන්න තියනවා නම් දීලා අපි වැඩසටහන අවසන් කරමු කියන යෝජනාව මම කරනවා මිස්ට අවස්ථාව මම අර හැමතිස්සෙම කියනවා අපි කරන දේ හරියට කරන්න ඕනේ කියන කතන්දරේ මන්තරේ වාගේ කියනවා පන්තියෙත් ඕක හැමතිස්සෙම කියනවා ඒ කියන්නේ දැන් මෙන්න මේ අර ඕම හරි ගහලා දාලා කරලා මේ විකුණන්න උත්සාහ කරන අය මම දැකලා තියෙනවා හැබැයි මගේ ගෝලියෝ නම් මම දන්නවා මාස ගානක් ඉගෙන ගත්ත කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ මොකද ඒක කාවද්දනවා එහෙම කරන්න එපා කියලා. ඉතින් කරන දේ හරියට කරන්න වර්ණ ගලපන්න අවසන් නිමාව ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් එතකොට ඇත්තටම මේ බෑ කියලා නැහැ මේ වර්මන් කලින් කිව්වේ අනේ මට අඳින්න බෑ. අනේ එහෙම හිතන්නවත් එපා. එහෙම කිසිම බැරි කමක් නැහැ. ඕනම කෙනෙකුට පුළුවන්. ඉගෙන ගන්න විතරයි ඕනේ. අර අපි අකුරු ලියන්න ඉගෙන ගත්තේ ඒකම තමයි. ඉතින් ඒ වගේ ඕනම කෙනෙකුට මේ ඕනම කලාවක් කරන්න පුළුවන්. මේ අපි හැමෝන්ගේම ඇඟේ මේක තියෙනවා. ඉතින් ඒක අර දැන් මම දන්නා ඉදි කට්ටට නූල දාන්න බැරි ළමයි තමයි පන්තියට හුඟක් වෙලාවට එන්නේ. නමුත් ඊට පස්සේ ඒගොල්ලන්ට පුදුමයි ඒගොල්ලන්ගේ ගෙදවල් වල අය කියනවලු ඔයා නම් නෙමෙයි මේක මෙව්වි කියලා. ඒ තරම් ලස්සනට මහනවා ඒගොල්ලන්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ අර බෑ කියලා එකක් නෑ ඕනම කෙනෙකුට මේ පේන්ටින් කරන්න බෑ කියලා තමයි පටන් ගන්න. ඉතින් ඊට පස්සේ තමුම්ම දැනගන්නවා අනේ මට මගේ ඇඟේ මේක තිබුණා මට පුළුවන්කම තිබුණා කියලා. ඉතින් ඕක තමයි. තවත් කාරණාවක් දැන් මේ මිස්ටර් දිල්රුක්ගේ අපේ ඉරිදට තියෙනවා නොඑක් විදියේ වැඩසටහන් එක එක දේවල් ගැන. ඉතින් ඕගලන්ට ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන්. බොහොම වටිනා දේවල් කරනවා කිහිපයක් දැන් කරා මං හිතන ඉදිරියේදී තින් කරනවා ඒවටත් සම්බන්ධ වෙන්න කොමලා බොහොම ස්තුතියි සේනා මං හිතන අද දවසේ අපේ අපි වෙලාවටම පටන් ගත්තත් අපිට තාක්ෂණ ගැටලුවක් ආවා නමුත් සම්පූර්ණ වැඩසටහන සාධාරණයක් වුණා ඉතින් අපි හිතනවා 130 කට ආසන පිරිසක් වැඩසටහන හා සම්බන්ධ වුණා එතන අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඉතින් මානල් මිස්ගේ වැඩසටහන මෙම්ම සියලුම වැඩසටහන අපි ඉදිරියේදී ඔබට ඒ ගෲප් එක හරහා දැනුවත් කරන ඒ සහ සෑම දවසම අපි උදෑසන 5:00 මොටිවේෂන් සම්බන්ධ වැඩසටහනක් කරනවා නොමිලේ යන වැඩසටහන. ඉතින් මේවට සම්බන්ධ වෙලා අපිට මේ ලෝකෙට ඇති වෙලා තියෙන සිටුේෂන් එක ඒක අපි ඒක නිසා අපේ මේ අපේ ගමන අඩාල නොකර අපිට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ස්කිල්ෂියා කියන ආයතනයෙන් අපි ඒකට යොමු කිරීමක් කරනවා. ඉතින් අපේ ආයතනය හරහා YouTube වැඩමුළු, graphic design, ඊට පස්සේ රෙදි පින්තාරු කර්මාන්තය, කේක් නිර්මාණය ආදී පාඨමාලා ගණනාවක් online යනවා. ඉතින් ඔබට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ගෙදර ඉඳලා හම්බ කරන්න. නෑ බෑ නොකිය අපිට රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් අර එකයි මෙයා කරයි කියලා ඉන්නේ නැතුව ඉතින් ඒකට හොඳ ප්‍රතිචාරයක් දක්වා මම හිතනවා මේ වෙලාවේ කාර්ය බහුල වෙලාවක අපේ අපිට කාලය ලබා දීම සැම බොහොම ස්තුතියි මාන්නේ මිස්ටර් අපි ඉදිරි වැඩසටහනක් හා සම්බන්ධව මේ වැඩසටහන රෙකෝඩින් එක අපි ඉදිරියේදී ගෲප් එකට දානවා සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් බොහොම ස්තුතියි